මේ අයහපත් කාලගුණතත්වය හේතුවෙන් දිස්ත්‍රික් 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 61ක පවුල් 20815ක පුද්ගලයන් 80700 දෙනෙකු බලපෑමට ලක් වූ බවට වාර්තා වෙලා තිනවා. මිය යෑම් එකකුත් පූර්ණ නිවාසහානි 30කුත් අර්ධහා පාර්ශවීය නිවාසහානි 819කුත් වාර්තා වෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල කඳවුරු 42ක් පවත්වාගෙන යනවා. පුද්ගලයන් 14899 දෙනෙක් අවතැන් කඳවුරුවල රැඳී ඉන්න බවට වාර්තා වෙලා තිනවා. මේ ජනතාවට අවශ්‍ය කඩිනම් ආපදා සහන ලබා දීම සඳහා අවශ්‍ය මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේ වෙනුවට ලබා දීලා තියෙනවා. කිසිවිටත් වැසි තත්ත්වයේ අඩුවීමක් අද රාත්‍රියේ සිට අපේක්ෂා කරන බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ දකුණු පළාත්වල මේ පවතින තද වැස්සයිත තත්ත්වය අද රාත්‍රියෙන් පස්සේ ක්‍රමෙන් අඩුවෙන ලකුණු තමයි තියෙන්නේ. තාවකාලිකව මේ වැස අඩු වුණත් ඉදිරි දිනවල දිවයින හරහා අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය ක්‍රමෙන් වර්ධනය වෙන ලකුණු තියෙනවා. එතකොට හවස් කාලයේ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. කළුගඟ මිල්ලකන්ද කියන ප්‍රදේශයෙන් මේ වෙනකොට තියෙන්නේ සුළු ගං වතුර මට්ටමක, ගින්ගඟ බද්දගම කියන ප්‍රදේශයෙන් මේ වෙනකොට තියෙන්නේ සුළු ගං වතුර මට්ටමක ජල මට්ටම ඉහළ යමින් තියෙනවා. නිල්වලාගඟ පානදුගම කියන ප්‍රදේශයෙන් මහා ගං වතුර මට්ටමකට වැඩි වෙලා තියෙනවා. ඉදිරියේදී මේක අඩු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අත්තනගලුවය දූනමලිය කියන ප්‍රදේශයෙන් මේ වෙනකොට විමිසලිමත්ව සිටිය යුතු මට්ටම දක්වා අඩු වෙලා තියෙනවා. ලැබෙන වර්ෂාපතනයේ අඩු වැඩි වීමත් එක්ක මේ ජල මට්ටම් නැවත වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. ප්‍රදේශ කීපයකට නිකුත් කර ඇති නායම් රතු නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය ප්‍රකාශ කළා. කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල වල්ලාවිට මතුගම අගලවත්ත කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට අවදානම් ප්‍රදේශවලින් අයින් වෙන්න කියලා නියෝග නිකුත් කරලා තියෙනවා. ඊටමතර ගාල් දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නියාගම, නාගොඩ, ඉමදුව, බද්දගම කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට නායාමයේ රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. මාතර දිස්ත්‍රික්කයේ අතුරුලියයි පිටබැද්දර කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට ඉවත්වීමට සූදානම් වීම නිවේදන නිකුත් කරලා තියෙනවා. වර්ෂාව අඩු වුණත් මම හිතන්නේ දවස් 2-3ක් යනකම් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒක හින්දා මේ පිළිබඳ දැඩි විමසිලිතාවයෙන් කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. පවතින වැසි තත්ත්වයත් සමග වසංගත රෝග පැතිර යාමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. අනවශ්‍ය ලෙස ජලයේ බැස සිටීම ජලයත් එක්ක කටයුතු කිරීමෙන් විවිධ චර්ම රෝග ආදී ඇති වෙන්න පුළුවන්. වතුර බානේ පිළිබඳවත් ආහාර පිළිබඳවත් පරීක්ෂාන් වීම වැදගත් වෙනවා. ගම් වතුර බැස ගියාට පස්සේ අපි දකින දෙයක් තමයි ඩෙංගු රෝගයේ වැඩිවීමක්. ඒ නිසා ඒකට සූදානම් වෙලා යටවෙච්ච ප්‍රදේශවල පිරිසුදු කිරීම කරගන්න කියලා ඉල්ලා සිටිනවා. අනාරක්ෂිත ස්ථානවල පදිංචි ජනතාවට ආරක්ෂිත නිවාස ලබා දීම ඉදිරියේදී සිදු කරන බවයි මෙම මාධ්‍ය හමුවට එක් වූ අමාත්‍ය රංජිත් මද්දුම්බණ්ඩාර මහතා කියා සිටියේ. නායන තැන් අපි අඳුනාගෙන තියෙනවා මේ ප්‍රදේශ විතර නෙවෙයි දිස්ත්‍රික්ක කීපයක පවුල් 10,000ක් විතර අඳුනගෙන තියෙනවා. අපි පෙරසවි නිවාස හදන්න දැන්ටමත් අපි ඒ සම්බන්ධව බාර දීලා තියෙනවා. අපි ඉදිරි අවුරුදු 2-3 ඇතුළත ඒ සියලුම අනාරක්ෂිත ස්ථානවල නායෑමට ලක්වේ කියලා අඳුනාගෙන තියෙන ස්ථානවල අයට නිවාස ලබා දෙන්න රජය කටයුතු කරගෙන යනවා. මේ අතර අයහපත් කාලගුණයෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 12ක් වෙන් කර ඇති බව රජය පවසනවා. දකුණු සහ බස්නාහිර පළාත් සඳහා වැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. එම දිස්ත්‍රික්කවල පීඩාවටපත් ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, ආහාර මෙන්ම සනීප ආරක්ෂක පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනවා. ආපදා අවදානම් සහිත දිස්ත්‍රික්කවල සහන සේවා කණ්ඩායම් ස්ථානගත කර තිබෙනවා. මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා බට කණ්ඩායම් සහ පොලිසියද අනුයුක්ත කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.